මුලින්ම ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීම මගේ වගකීමක් වල සලකනවා. ඊට අමතරව මම හිතන්නේ අපි අද දවස හමු වෙන්නේ ලංකාවේ වෘත්ති සම්පතිය වලට ඉතාම අදාළයි දේශපාලනය. එතකොට අපි වෘත්ති සම්පතියක් විදිහට ස්වාධීන වෘත්ති සම්පතියක් මේ ස්වාධීන වෘත්ති සම්පතිය ඇතුලේ ඉන්නවා 152කට අයිති අය, ඒ වගේම 142කට අයිති අය, 103කට අයිති අය. එතකොට මේ 42, 52, 3 සහ ඒ එකකවත් නැති අය සියල්ලන්ගේම සමන්විත වෘත්ති සම්පතියක් විදිහට මම හිතන්නේ මේ වෙලාව අපිට වැදගත් අලුතෙන් බලයට පත් වෙලා තියෙන ආණ්ඩුව, අලුතෙන් බලයට පත් වෙලා ඉන්න ජනාධිපති, අලුතෙන් බලයට පත් වෙලා ඉන්න සෞඛ්‍ය ඇමතිනි, ඒ වගේම අලුතෙන් පත් වෙලා ඉන්න සෞඛ්‍ය ලේකම් ඇතුළු කණ්ඩායම එක්ක අපි ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම ඒ කණ්ඩායම අපේ වෘත්තිය ඉස්සරහට ගෙනියන්න කටයුතු කරන්නේ කොහොමද? අපි වෘත්තියක් විදිහට ඉස්සරහට යාවේදී ඔවුන් මොන වගේ අනුග්‍රහයක්ද, එහෙම නැත්නම් මොන වගේ පීඩනයක්ද, මොන වගේ අහුම්කන්වීමක් දක්වන්නේ කියන කාරණාව අපිට වැදගත් වෙනවා. මොකද අපි පහුගිය අවුරුදු කිහිපය තුළ අපේ වෘත්තීය සමිතියේ තීරණාත්මක ඉමකට ආවා, විශේෂයෙන්ම වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තියක් විදිහට පරිපූර්ණ වෛද්‍ය සේවාවත් අනිකුත් සෞඛ්‍ය වෘත්තීන් සමගම අපි මේ ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අපිට හිමි ස්ථානය ලබා කර ගැනීම සඳහා මම හිතන්නේ අපේ වෘත්තීය සමිතිය දීර්ඝ කාලයක් කරපු ඒ අනන්‍යතාවයේ ඒ ශක්තිය අපිට ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේ ශක්තියත් එක්ක අපිට අලුත් ආණ්ඩුවත් එක්ක, අලුතෙන් පත්වෙන සෞඛ්‍ය ඇමතිවරියත් එක්ක, ඒ වගේම අලුතෙන් පත්වලා ඉන්න දේශපාලන අධිකාරියත් එක්කත් සහයෝගයෙන්, ඒ වගේම මේ වෘත්තියේ අනාගතය, ඒ වගේම අපේ වෛද්‍ය මෝන සියලු සෞඛ්‍ය වෘත්තීන්ගේ අනාගතය ඉස්සරහට ගෙන යාමේ අභිප්‍රායෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා සහ ඒ වෘත්ති අනන්‍යතාවයේ ඒ ස්වාධීනත්වයේ පිළිගැනීම ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන එක. අපි වෘත්ති සම්පතියක් විදිහටත්, අපේ වෘත්ති සම්පති බලමණ්ඩල විදිහටත්, වර්තමාන ආර්ථිකයටත්, වර්තමාන සෞඛ්‍ය සේවාවේ න්‍යායාත්මක නායකත්වයකට කට්ටයම් වලටත් අපේ සුභාශිංසන පිළිගමලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඔවුන් සමග දිල වශයෙන් සාකච්ඡා කරන්න. විශේෂයෙන් අපි පෞද්ගලික කාලයක් තිස්සේ යම් කිසි ක්‍රමවේදයක් විදිහට ඉස්සරහට ගෙන ආපු අපේ වෘත්තියේ ඊළඟ පියවරට පරිවර්තනය කිරීම සඳහා ඒ අපි එකග වෙච්ච ප්‍රතිපත්ති ඉස්සරහට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා අපේ සමාජීය විදියට විශේෂයෙන්ම පළාත් සභා මට්ටමේ ඉතාම ගම්දනව් අස්සට විහිදිච්ච සේවාවක් අපේ සමුනාචරණ සේවාව අපේ වෘත්තියේ අනාගතය සඳහා යම්කිසි න්‍යායාත්මක භාවිතාවකින් යුක්ත දායකත්වයක් දෙනවා ඇති කියලා. ඒකට විශේෂයෙන්ම අපි මෙච්චර කල් පවත්වාගෙන ආපු වෘත්තියේ ස්ට්‍රක්චර් එක, නැත්නම් වෘත්තියේ ආකෘතිය සේවාව ඇතුළේ පවත්වා ගැනීම සඳහා ඔගොල්ලන්ගේ පැත්තෙන් සේවා ස්ථානවල රාජකාරී කිරීමේදී ඉතාම වැදගත්කමක් අපි සැලකනවා. විශේෂයෙන්ම හොඳ රසායනාගාර සේවාවක් පවත්වා ගැනීම සඳහා මේකදී අපි මූලික කාරණා තුනක් අපේ සේවාව සම්බන්ධයෙන් මේ මොහොතේ අවධාරණය කරනවා. එකක් තමයි රසායනාගාර සේවාවක් කියන්නේ තවදුරටත් සාමාන්‍ය පරීක්ෂණ කට්ටලයක් එක්ක, එහෙම නැත්නම් SOP එකක් එක්ක, පරීක්ෂණ ඇටවුවක් එක්ක දඟලන, ඒකත් එක්ක වැඩ කරන, ඒකත් එක්කම තෘප්තිමත් කරන සේවාවක් නෙවෙයි. අද වෙනකොට රටේ මහජනතාව හෝ අපේ පාරිභෝගිකයෙක් වෙන වෛද්‍යවරයා, එහෙම නැත්නම් විදේශීය රසායනාගාර වාර්තාවක් එක්ක තෘප්තිමත් කිරීමේ අභියෝගයේ 78% කියන්නේ කලබලකාරී.
ISO 15189 ගත්තාම ඒ ISO 15189 78% තියෙන රසායනාගාර සේවාවක් තුල කලමනාකරණය හොඳ වාර්තාවක් ලැබීම සඳහා ඒ වගේම පාරිභෝගිකයා තෘප්තිමත් වෙන රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් ලබා දීම සඳහා මොන වගේ කලමනාකරණ න්‍යායාත්මක විධි ක්‍රමයක් අපි පාවිච්චි කරන්න ඕනද කියලා. මේ කාරණාව අපිට ඉතා වැදගත්. මොකද අපි ඉතිහාසයේ සේවාවක් විදිහට රසායනාගාර සේවාව අඳුනගත්තේ පරීක්ෂණ ඇටවුමක් එක්ක සම්බන්ධ වෙන කණ්ඩායමක් විදිහට. මේක විද්‍යාත්මක සේවාවක් විදිහට අද තියෙන්නේ පස්වෙනි කාර්මික විප්ලවය. අපි පටන් ගන්න පළවෙනි කාර්මික විප්ලවයේ ඒ තමයි සාමාන්‍ය පරිගණක ගත උපකරණ පද්ධතියක්. එහෙම නැත්නම් කාර්මික විප්ලවයත් එක්ක පැමිණිච්ච උපකරණත් එක්ක විද්‍යාව සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වීම. නමුත් මේ මොහොත වෙනකොට ලෝකේ පවතින්නේ මේ සුරුවක් එහෙම නැත්නම් ස්මාර්ට් වර්ල්ඩ් කියන එක ඇතුලේ ඒ ස්මාර්ට් වර්ල්ඩ් එක ඇතුලේ රසායනාගාර සේවාවේ රසායනාගාර වාර්තාවක් කියන්නේ සමහර වෙලාවට අපේ ජංගම දුරකථනයට එන ෂණීන් එන ඇප් එකක් වෙන්න පුළුවන්. ඒ ඇප් එක ඇතුලේ වෙන්න පුළුවන් අපේ රසායනාගාරයේ තියෙන. අපේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් පරීක්ෂණයේ සාම්පල් එක දුන්න ගමන් ඇප් එකක් කරා රෝගියාට යනවා වෙන්න පුළුවන්, වෛද්‍යවරයාට යනවා වෙන්න පුළුවන්, අන්තර්ජාලගත විමාන වෙන්න පුළුවන්. ඒක මේක අද වෙනකොට පස්වෙනි කාර්මික විප්ලවයත් එක්ක AI එහෙම නැත්නම් Artificial Intelligence කියන මෙවලම් එක තමයි අපි වැඩ කරන්නේ. ඒක කවුරු හරි කියනවා නම් මේක සරල මේ සාම්පල් එකක් ඇල්ලුවාම මේ ප්‍රතිඵලයක් එන එකක් කියලා ඒක එහෙම නැහැ. ලෝකෙ කොහෙවත් Artificial Intelligence නෝ ස්මාර්ට් වර්ල්ඩ් එකක් ඇතුලේ මිනිස්යාව රිප්ලේස් කරලා නැහැ. මේ හැම තත්ත්වයක්ම ළඟා වෙනකොට මිනිස්යාට තියෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෘත්තීමේ භාවයක් තියෙන මිනිස්යාට තියෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒක රසායනාගාරයක් කියන්නේ පිට SOP එකක් එක්ක පරීක්ෂණයක් කරන තැනක් නෙවෙයි. ඊටාම දියුණු කලමනාකාර ක්‍රමවේදයක් අනුගමනය කරන තැනක්. ඒ සඳහා ගුණාත්මක රසායනාගාර වාර්තාවක් ලබා දීම වෙනුවෙන් අපේ සේවාව වෙනස් කළ යුතු වෙනවා. දෙවනි කාරණාව තමයි අපි අද සේවාව සපයන්නේ නිකම්ම නිකම් ඕනෑම දෙයක් අරන් යන මහජනතාවකට නෙවෙයි. අපේ පාරිභෝගිකයා එක්කෝ විදේශයෙන් කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් ඉතාම දැනුගත් පාරිභෝගිකයෙක් වෙනවා. එතකොට එයා මේ වාර්තාව ඉතාම සියුම්ම නිරීක්ෂණය කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි තත්ත්වයේ උසස් තරගකාරී වාර්තාවක් ලබා දුන්නොත් විතරයි අපිට සේවාවක් විදිහට මේ ශේෂ්ත්‍රය තුල රැඳී ඉන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ඉතාම වැදගත් කාරණාවක් මේ මොහොතේ. ඒක තමයි රසායනාගාර වාර්තාවක් ලබා දෙන්න අපි කොච්චර මුදලක් වැය කරනවාද කියන එක. ලෝකයේ සියලු සේවාවන් අද වෙනකොට තීරණය වෙන්නේ අවසාන වශයෙන් ඒකට වැය වෙන පොස්ට් එක මත. නමුත් අපි අද ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. අපි නිදා සෞඛ්‍ය සේවාවේ ඉන්න කණ්ඩායමක් විදිහට අපි හිතන්නේ මේ සියලු දේවල් නිකන් හම් වෙනවා කියලා. ලෝකෙ කිසිම දෙයක් නිකන් හම් වෙන්නේ නැහැ. අපි මේ කරන හැම කටයුත්තකටම මුදලක් වැය වෙනවා. අද දවසේ ඕගොල්ලෝ උනන්දු වෙනවා නම් ඕගොල්ලන්ගේ රෝහල ඇතුලේ සිද්ධ වෙන පරීක්ෂණයකට කීයක් වියදම් වෙනවද කියලා හිතන්න. මේක හිතපු නැති මාතෘකාවක් වුණොත් උනාට ඔගොල්ලෝ මෙතන හිටුවොත් ඔගොල්ලන්ට පුදුම හිතේවි. ඇයි අපි රෝහල ඇතුලේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ? අපි ගත්තොත් අපේ දාවල් කාලේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවක කොච්චර වැය වෙනවද කියලා අපි වැය කියලා සලකන්නේ අපේ රියජන්ට් එකට යන පොස්ට් එක විතරයි. මේක සම්පූර්ණයෙන් වැරදි. අපිත් එක්ක ඉන්න අපේ සේවාව ඇතුලේ දැන් කලමනාකරණය පරතරටම හදාගෙන සේවා කලමනාකරණය පිළිබඳව විචාරදේ. එහෙනම් අපි මේවා ගැන කතා කරන්න හොඳ කාලෙ මේක. අපේ පරීක්ෂණ වාර්තාවකට යන පොස්ට් එක කියන්නේ අපි රෝහල ඇතුලේ පාවිච්චි කරන බිල්ඩින් එක
වර්තමාන වටිනාකමට අනුව කොච්චර මුදලක් යනවාද, ඒකේ වාර්ෂික වටිනාකමෙන් දිනක වටිනාකම කොච්චරද කියලා එක පරීක්ෂණයකින් ඒකේ කොටස අයිති වෙනවා. අපි රෝහලේ විදුලි බිලක් පාවිච්චි කරනවා නම් ඒ විදුලි බිලෙන් අපේ රසායනාගාරයට කොච්චර මුදලක් යනවාද කියලා කල්පනා කරලා ඒ මුදලෙන් පරීක්ෂණයක අයිති වෙන කොටස අපි අදාළ කරගන්න ඕනේ. අපේ රසායනාගාරයේ ඇතුලේ විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාගේ රාජකාරියේ වැටුප OT එක නිල වාහනේ අර තියෙන එකිනෙකී දීමනා සියල්ල එකතු කරලා ඒකෙන් පරීක්ෂණ වාර්තාවකට කීයක් වැයවෙනවද කියලා අපි ගණන් හදන්න ඕනේ. අපේ රසායනාගාරය ඇතුලේ වෛද්‍ය නිලධාරීන් ඉන්නවා නම් මයිනස් ස්ටාෆ් එක ඉන්නවා නම් ඕඩලිලා ඉන්නවා නම් MLDලා ඉන්නවා නම් ඒ හැමෝටම දෙන වැටුප OT එක සියල්ල එකතු කරලා පරීක්ෂණ ගානට ආදාර කොටස එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි රියජන්ට් එකට ඒ වගේම මැෂිමක් අවුරුදු 5කට ගත්තොත් ඒ අවුරුදු 5න් එක කොටසක් හදලා මේකට එකතු කරන්න. මම මේ දීර්ඝ වශයෙන් කියන්නේ මේ විෂය දීර්ඝ විෂයක්. නමුත් මතක තියාගන්න අපි මේක ගණන් හැදුවොත් අපේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකකට සාමාන්‍යයි රුපියල් 1000කට පමණ ප්‍රමාණය. මේ 1000ක පමණ ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපේ දවල් කාලේ පරීක්ෂණ වාර්තාවකට යනවා. හැබැයි අපි ඒ අතරේ සත්‍යයේ උසස් වාර්තාවක් දෙනවා කියලා පෙන්නමින් ඉතාව බොරුවක් කරමින් අතිශය වේදම් අධික උපකරණ ගෙන්න ගන්නවා. අතිශය වේදම් අධික රියජන්ට් ගෙන්න ගන්නවා. රුපියල් 2.50ට කරන්න පුළුවන් සුගර් එක අපි සමහර වෙලාවට රුපියල් 45ට කරනවා. එකම රෝහලක එක සුගර් එකක් රුපියල් 2.50ට කරනකොට තව මැසිමක රුපියල් 45කට කරනවා. එකකොට මේක ඇතුලේ කියන්නේ අපි පිරසාර සේවාවක් සපයන්නේ නැහැ කියන. අපේ සේවාව පිරසාර සේවාවක් සපයනවා නම් තත්ත්වයේ උසස් වාර්තාවක් නිසි වෙලාවට දෙනවා වගේම අනිවාර්යයෙන්ම අඩුම මුදලට කරන්නත් අපි වගකීමෙන් බැද. අපි ඒක අපේ වැඩක් නෙමෙයි කියලා සලකනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හරි අධ්‍යක්ෂකවරයෙක් හරි සෞඛ්‍ය අමාත්‍යාංශ කෙනෙක් හරි අපිට ගෙනල්ලා උගනවා නම් රුපියල් 2.50 පරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙද්දි රුපියල් 45 පරීක්ෂණය කරන මැෂිමක් රියජන්ට් එකක් ඒවා ගේන මිනිස්සුන්ගේ රස්සාවට පුරුදු වෙන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණේ වාර්තාවට යන උදල වැඩි වෙන්න මේකේ තිරසාර බව අඩු වෙන්න මේ පරීක්ෂණය කරගෙන යාමට ආන්මොට තියෙන හැකියාව නැති වෙනවා. ආන්මොට සල්ලියම් කියන්නේ බදුවලි. ඒ බදු ගන්න අපේ. එතකොට මේක දෙපැත්තකම වැඩි කරන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ පරීක්ෂණ වාර්තාව අඩුම මුදලකින් කිරීමත් අතිශය වැදගත්. බොරු ක්වොලිටි එක ගැන කියමින් වැඩි මුදලක් වැය කරන්නේ නැතුව. එහෙම කරේ නැත්තම් මේ පරීක්ෂණ අපිරෝහල් කරන එක ඉතාම මෑතකදී නවතින්න පුළුවන්. එහෙම නැවතුනොත් මතක තියාගන්න ඔය මැෂින් කියන අධ්‍යක්ෂකවරයා හරි ඔය මැෂින් කියලා ඔබට විශේෂඥ වෛද්‍යවරයා හරි රස්සාව නෙමෙයි නැති වෙන්නේ. මේ නැති වෙන්නේ අපේ රස්සාව. මේක අපේ රස්සාව තියාගන්න අපි කරන්න ඕනේ කාර්යාව. එනිසා මම ඔයගලන්ට ඉල්ලන්නේ මේ තුන්වෙනි කාරණාව ඔයගොල්ලෝ අද දවසේ අත ගන්න ඕනේ කාර්යාවක්. මම ඉල්ලීමක් කරනවා අපේ කළමනාකරණය ආධාරණ ඒ වගේම සේවා කළමනාකරණයත් එක්ක වැඩ කරන එහෙම නැත්නම් අපේ උසස් අධ්‍යාපනයේ ලැබෙන සියලු දෙනාගෙන් තමන්ගේ අධ්‍යාපන උමනාවට හරි පරිශ්‍රණයක් කරනවා නම් කරුණාකරලා මේ පරිශ්‍රයට මේ වගේ මාතෘකා පාදක කරගන්න. තමන්ගේ රෝහල ඇතුලේ කොච්චර ඩිස්පැරිටි එකක් තියෙනවද එක පරීක්ෂණයකට යන මුල පිළිබඳව එක මැෂිමකට යන මිල පිළිබඳව ඒ වගේම මේ මිලේ තියෙන තිරසාර බව පවත්වා ගැනීම තියෙන යෝජනා පිළිබඳව පරිශ්‍රණාත්මක විදියට දක්වන්න. මොකද අද වෙනකොට මේ රසායනාගාර සේවාව කියන්නේ ගසා කන්නන්ගේ පාරාදීසයක් වෙලා තියෙනවා. ඒ ගසා කන්නේ අපේ සේවා පැකින් ගේනවා, රියජන් ගේනවා,
ඒවට මුදල් වැය කරනවා. ඒ මුදල් කොහෙන්ද එන්නේ කියලා බලන්නේ. ඒ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරනවා, අනවශ්‍ය ලෙස පරීක්ෂණ කරනවා. හැබැයි ඒ අවසානයේ සියලු බිල්, ඒ සියලු ප්‍රතිපාදන, ඒ සියල්ල එන්නේ අපේ බිලට, අපේ account එකට. ඒක නිසා විශේෂම රසායනාගාර වෘත්තියේ මිලේ ඕගොල්ලන්ගේ වගකීමක් තමන්ගේ රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාව ගුණාත්මකව දෙන එකත්, කලක වේලාවට දෙන එකත්, අතිශය වැදගත් අඩුම පොස්ට් එකට ලබා දෙන්න. මේක ඔයගලන්ට කවුරු කියන්නේ නැහැ, මේක කවුරුත් ඔයගලන්ගෙන් අහන්නේ නැහැ. නමුත් මේක අපේ වගකීම. අද දවසේ මේක නරක ප්‍රයෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේක අපි රැකගත්තේ නැත්නම් මේ සේවාව පෞද්ගලික අංශයෙන් කර ගැනීමට තල්ලු කරන දිනේ වැඩි ඈතක නෙමෙයි. ඒක නිසා ඉතාම වැදගත් මේ කාරණා තුන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දීර්ඝව කතා කරේ නැතත් මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ සංවාද කරන්න. අනිවාර්යයෙන්ම තමන්ගේ රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාවේ ගුණාත්මක තත්ත්වයට අදාළ කලබලාකරණ බිම්වේ අදා ගන්න. ඒ කලබලාකරණ බිම්වේදී අනිවාර්යයෙන්ම වාර්තාවක් නිකුත් කිරීමට පෙර ඒක නිවැරදිදයි පරීක්ෂා කර බැලීමට නිලධාරියෙක් යොදවන්න. ඒ වගේම මේ වාර්තාවක් නිකුත් කරන්න අනවශ්‍ය වියදමක් කොහෙන් කරනවද කියන එක සම්බන්ධයෙන් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒ සම්බන්ධයෙන් අදාළ දත්ත තොරතුරු එක්ස් කරන්න. මොකද මේ බිල් අපිට ගෙවා දමන්න බෑ, අපිට ගෙවන්න වෙන්නේ නැහැ. අපේ සේවාවට ඒවා ගෙවලා ඒ ණය මත මේ සේවාව නැති කරගන්නත් බෑ. ඒ නිසා කාරණා තුනයින් අද දවසට අලුත් ආණ්ඩුවක්, අලුත් විදියට යන රටක්, අලුත් ඇමති කෙනෙක්, ඒ වගේම අපේ සේවාව අලුත් විදියට ගෙනියන්න නම් ඔය කාරණා තුනත් එක්ක තමයි අපි ඉස්සරහට ගැට ගැහෙන්න ඕනේ. අපි ඒවත් එක්ක ඉස්සරහට වැඩ කරමු. ඒ වැඩ කිරීම සඳහා ඔයගොල්ලන්ගේ ආයය දෙන්න, ඔයගොල්ලන්ගේ ශක්තිය දෙන්න, එකට වැඩ කරන්න, උලල් කා ගන්න එපා. දැන් දැන් වල හැම වෙලාවෙම සාමූහික සේවාවක් විදියට ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්න. ඒ එකමුතුකම හදන්න. ඒක හදපු වයඹ පළාත් ශාඛාවට, ඒ ශාඛාව ඉස්සරහට ගිහිච්ච මම නම් කියන්න උත්සාහ කරන්නේ සියලු කණ්ඩායම් වලට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව ඉන්නවා.